මෙම වැඩසටහන ඔබ වෙතගෙන එන්නේ බයෝවිටා රන්වන් පැහැති සමකට පරිපූර්ණ පෝෂණ සත්කාරය. අයිබෝවන්, හැම දෙනෙක්ටම සුබ දැසනක් වෙනට කියලා ප්‍රාර්ථනා කරනවා. අද දවස ගැන පොඩ්ඩක් කල්පනා කරලා බලනකොට අද දවසේ දැන් ඉදිරියට සැලසුම් කරලා ඇති කාර්යාලයට යන්න ඕනේ, හැමන්ත තම බබාගේ වැඩ කරන්න ඕනේ, හැමන්ත තම ගෙදර තියෙන වැඩ ටික ඉවර කරගන්න ඕනේ. මේ හැමදේම කරන අතර සමහර වෙලාවට අපිට අපි ගැන හිතන්න වෙලාවක් නැහැ. මේක තමයි අපි හැමදාම කතා කරන මාතෘකාව. ඇයි අපි ගැන හිතන්න වෙලාවක් වෙන් කරවා ගන්නේ නැත්තේ? අපි අපේ ශරීරය ගැන හිතන්න ඕනේ. ඉස්සෙල්ලා අපි අපිට ආදරය කරන්න ඕනේ. එතකොට තමයි අපිට හැකියාවක් ලැබෙන්නේ අපි වෙනුවෙන් ජීවත් වෙන, අපිත් එක්ක ජීවත් වෙන පිරිසට ආදරය කරන්න හැකියාවක් ලැබෙන්නේ. ඒකට රුකුලක් වෙන්න තමයි අපි මේ වෙනකොට අභ්‍යන්තර පෝෂණ සත්කාරයක අවශ්‍යතාවය පිළිබඳ කතා කරන්නේ. බොහෝ දෙනෙක්ගේ තියෙන මතයන් ගණනාවක් තියෙනවා අපි ලස්සන වෙන්න, පැහැපත් වෙන්න අභ්‍යන්තර පෝෂණ සත්කාරයන් භාවිතා කරනවා කියලා. හැබැයි අපේ නිරෝගී දිවි පැවැත්මකට ආරක්ෂාකාරී බවට අවශ්‍ය කරන්නා වූ පෝෂණ සංගතකත් එකතු කරලා අපිට අභ්‍යන්තර පෝෂණ සත්කාරයක් භාවිතා කරන්නට හැකියාවක් තියෙනවා නම් ඒක ඔබේ නිරෝගී දිවි පැවැතකටත් ඉතාමත් රුකුලක් බවට පත් වෙනවා. ඉතින් ඒ නිසා ඒ පිළිබඳ දවසේදී කතා බහ කරන්න සූදානම්. ඔබ දන්නවා බයෝවිටා නිෂ්පාදන පෙළ කියලා කියන්නේ රන්වන් පැහැති සමක් උදා කරගන්න ඔබට පරිපූර්ණ වූ පෝෂණ සත්කාරයක් ලබා දෙන නිෂ්පාදනයක් කියලා. ඉතින් ඒ නිසා අද දවසේදී මේ නිෂ්පාදනය පිළිබඳ කතා කරන්න අපිත් එක්ක එකතු වෙනවා ඇය. මේ වෙනකොට ඔබත් එක්ක බොහෝ කරුණු කාරණා ඇය බෙදා හදා ගන්නවා රූපලාවන්‍ය ශිල්පිනියක් විදිහට සමුද්‍රා රණතුංග. අයිබෝන් ඔබට. අයිබෝන්. ඒ වගේම තමයි අද දවසේ අපිත් එක්ක කතා බහට එකතු වෙලා තියෙනවා ඔබ නිරන්තරයෙන්ම බයෝවිටා නිෂ්පාදන පෙළ පිළිබඳ කතා බහ කරන බයෝවිටා නිෂ්පාදන පෙළේ තියෙන අන්තර්ගතයන් පිළිබඳ ඇයගේ තියෙන පෞද්ගලික අත්දැකීම් සමගින් ඔබත් එක්ක කතා බහ කරන ඔබ ආදරය කරන ඇය චිත්‍රෝ පාටලි. අයිබෝන් ඔබට. අයිබෝන්. හොඳයි, එහෙනම් අපි දෙදෙනා එකම කතා බහ කරන්න සූදානම් වෙනවා. දැන් පසුගිය සතිය පිළිබඳ අපි කතා කරනකොට සමුද්‍ර අපිට වට්ස්ඇප් මාර්ගයෙන්ුත් ගොඩාක් කමෙන්ට්ස් එවලා තිබ්බා, සමහරු ඡායාරූප එවලා තිබ්බා, බයෝවිටා රේඩියන් පිළිබඳ මේ ගොඩක් අය කතා බහ කරලා තිබ්බා. මම ඒ ගැන චුට්ටක් ඔබෙන් දැනගන්නට කැමතියි. ගොඩක් අය මේ විදිහට බයෝවිටා රේඩියන් පිළිබඳ ගුණාත්මක දේපල් කියලා එවනකොට බයෝවිටා රේඩියන් පිළිබඳ ඔබට මොනවද කියන්න තියෙන්නේ? ඔව්, ඇත්තටම දැන් ගොඩක් කලාවට ගොඩාක් දිනෙට තියෙන ප්‍රශ්නයක් තමයි කුරුලෑ ප්‍රශ්නය. කුරුලෑ ප්‍රශ්නය දැන් අපි හිතනවා දැන් මේ කාලේ අපි ගත්තොත් මේ කාලේ හරිම හීටි සහ ගොඩාක් දාඩිය දානවා. ඉතින් ගොඩාක් ස්කින් එක ඔයිල් වෙන්න බලන කෙනෙක්ගේ මේ කාලේ තවත් වැඩිපුර ස්කින් එක ඔයිල් වෙනවා. ඉතින් ගොඩක් දෙනාවට කුරුලෑ එන්න බලන මූණක ඒ මේ සෙබෂස් ග්ලෑන්ස් වල එහෙම නැත්නම් තෙල් ග්‍රන්ථිවල ක්‍රියාකාරීත්වය තව තවත් වැඩි වෙලා ඒ ඒ ඒතනින් ඒ අපේ කුහරවලින් ශරීරෙ මේ පෝස් වලින් එළියට දාන තෙල්වලට කුණු දූවිලි ඔක්කොම එකතු වෙලා මොකද අපිට අපේ කාර්යබහුලත්වයත් එක්ක නැත්නම් අපි දැන් මෙතනින් පොඩි කිලෝමීටරයක් දුරට ගිහිල්ලා ඇවිදගෙන ගිහිල්ලා හරි අපි වාහනයක ගියොත් අපේ මූණට දාඩියත් එක්ක මුසු වෙන ඒ කුණු දූවිලි ඔක්කොම දේවල් අපිට සෝදලා ඉවත් කරන්න බෑ ඒෂණිකව. ඉතින් ඒවා ඉන්ෆෙක්ට් වීම හරහා ඇතිවෙන මේ කුරුලෑ ආසාදිත තත්ත්වයන් ගොඩාක් වැඩි වෙලා තියෙනවා. ඉතින් ගොඩාක් දෙනෙක් මං හිතන්නේ ගොඩාක් අහලා තිබ්බා රේඩියන්ට් එක ගැන. මොකද ගොඩක් දෙනට තියෙන ප්‍රශ්න තමයි පැහැපත් වෙනවද කුරුලෑ ප්‍රශ්න විසඳ ගන්නවද. ඉතින් එතකොට ගොඩක් අයකින් මට හිතනවා තෝරගන්න කැමති කුරුලෑ තිබුණත් කමක් නැහැ මම පැහැපත් වෙනවා. මම හිතනවා අර කොච්චර පැහැපත් වුණත් වැඩක් නැහැ. පැහැ රඳා පවත්ව ගන්නත් හැම නිරෝගීතාවයේ තියෙනවා. ඉතින් කුරුලෑ කියන්නේ ආසාදිත තත්වයක්. ඒක ස්වභාවික දෙයක් වුණාට ඒ තත්වේ අවම කරගෙන අපිට හැකියාව තියෙනවා නම් පැහැපත් බව ලබා ගන්න. මම හිතන්නේ එතකොට අපිට අර ලස්සන මූණක්, ඒතර අපි දකින්න ප්‍රිය මනාප මූණක් වෙනවා. ඉතින් මං හිතන්නේ හැම කෙනෙක්ම ඒතන්ට යනවා නම් කුරුලෑ තියෙන කට්ටිය රේඩියන් පාවිච්චි කරලා ඒ ප්‍රශ්නේ විසඳගත්තට පස්සේ අපි චිත්‍ර කරා වගේ. මං හිතන්නේ ඒක තමයි හොඳම දේ. හොඳයි, මම ඊළඟට ඇත්තටම අහන්න හිටිය චිත්‍රුගෙන් මේ ප්‍රශ්නේ. දැන් ඔබ වැල්මේ බයෝවිටා ගෝල්ඩ් එකට යන්න කලින් බයෝවිටා රේඩියන්ට් එක ගැන ගොඩක් කතා කරා. බයෝවිටා රේඩියන්ට් එකෙන් ලැබිච්ච ප්‍රතිඵල ගැන කතා කරා. මම දැනගන්න කැමතියි මේ ඔබට කුරුලෑ කියන තත්ත්වය තිබුණේ කොයි විදිහටද කියලා. ඒකට හොඳම උදාහරණ තමයි මම මේ ප්‍රෝග්‍රෑම් එකේ දැන් සති කීපයකට කලින් මගේ ඡායාරූපයක් මම ෂෙයා කරා මේ වැඩසටහනකදී. බයෝවිටා රේඩියන් භාවිතා කිරීමට මාස 6කට පෙර මගේ මුහුණේ ස්වරූපය. ඒක ගොඩක් කියන්නේ
කොටින්ම කියනවා නම් මේකප් එකක්වත් දාලා තියා මේකප් එකකින්වත් වහන්න බැරි තරමට මගේ මුහුණේ කුරුලෑ තිබුණා. මට ඒක හිතුණා මේ ප්‍රශ්නේ අහනකොටම ඉතම දිග හුස්මකුත් හෙළුවා මේ කුරුලෑ ප්‍රශ්නේ අහනකොට. ඒ කියන්නේ මම ගොඩක් මම මගේ වැඩසටහනේ මම ගොඩක් කියලා තියෙනවා මේ ප්‍රශ්නේ මට ගොඩක්ම බලපාපු ගැටලුවක් මේක. මොකද අවුරුදු 17 18 කාලේ කියන්නේ අපේ සාමාන්‍ය මුහුණේ අපේ ශාරීරියේ වෙනස්කම් සිදුවන කාලය. ඉතින් මගෙත් ඔය කාලෙදී මට බලපපු ලොකුම ප්‍රශ්න තමයි මේ කුරුලෑ කියන ප්‍රශ්න. මට අඩුම ගාන දැන් ඒ ලෙවල් විභාගේ එතකොට කැම්පස් එකේ අපේ අවසාන විභාගේ ලං වෙනකොට ගොඩක් මේ ස්ට්‍රෙස් එක හින්දා ගොඩක් මේ කුරුලෑ එන්න පටන් ගත්තා. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. මොකද අපි 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 ආසයිනේ ලස්සන්ට ඉන්න ගෑන් ළමෙක්, පිරිමි ළමෙක් ඕනම කෙනෙක් ආසයි ලස්සන්ට ඉන්න. ඉතින් මට හිතුණා මගේ මේ කොන්ෆිඩන්ස් එක මට තේරෙනවා දවසින් දවස මේක අඩු වුණා කියලා. මොකද මම බය අඩු ගානේ ෆාම් මේ සුපර් මාකට් එකට හරි පොලට හරි කොහෙට ගියත් මේකප් තට්ටුවක් උලාගෙන තමයි මම යන්නේ. ඉතින් අන්න ඒ තත්ත්වයටම මේකපත් වුණා. එච්චරට මට මුහුණේ කුල්ලෑ අන්තික කුල්ලෑ නම් කමක් නැහැ. ඒක හදිස කැඩිලා ඊට පස්සේ එකින් එන මාක්ස් ගොඩාක් තිබ්බම මුහුණේ. ඉතින් මේ හැම දෙයක්ම හේතු වුණා මට මගේ මේ තිබුණ කොන්ෆිඩන්ස් එක අඩු වෙන. නමුත් ඊට පස්සේ මාධවී ඇන්තනි මට ඉන්ට්‍රඩියුස් කරා බයෝවිටා රේඩියන්ට්. ඒක භාවිතයෙන් පස්සේ විශාල වෙනසක් මම අද්දුටු. හොඳයි, අපිට ඡායාරූපයක් ලැබිලා තියෙනවා. අපි ඒ ගැන කතා කරන්නයි සූදානම් වෙන්නේ. සමුද්‍රා මාලිකා ඇඹිලි පිටි ඉඳන් WhatsApp message එකකින් තමයි මේක ඉවලා තියෙන්නේ. ඇයගේ පින්තූරේ අපිට බලන්නට හැකියාවක් තියෙනවා. මම වගේ නළලේ ටිකක් විතරක් තියනවලු. ඒ නිසා බයෝවිටා වැල්මි ගෝල්ඩ් වලට ගියොත් පහපත් වෙනව නේද කියලා අහලා තියෙනවා. මට හිතෙනවා ඔය තත්ත්වය තියාගෙන පැහැපත් වෙන්නේ යනවට වඩා හොඳයි. කුරුලෑ ටික සනීප කරගත්තා නම් විශේෂයෙන්ම ওই නල්ලල ආශ්‍රිත පිම්පල්ස් එන්න ගන්නේ ගොඩක් වෙලට ඉස්සොරි වගේ ප්‍රශ්න වලට එන්න තියෙන chance එක වැඩි. සමහර අයගේ එක එක areas තියෙනවා. දැන් මට හුඟ කාලයකට කලින් කුරුලෑ තිබුණා. ඒ තියෙනකොට මට ආවේ මේ කම්බුල් දෙක දෙපැත්තේ. ඉතින් ඒක එක සමහර අයට වැඩිපුර එන තැන් සමහර අයට වැඩිපුර නහය අවට එනවා. මොකද අපි මේ ඒරියා එක නහය අවට ටී සෝන් එක කියනවා. ඒක ගොඩාක් කලාවට මේ ඔයිල් වෙන්න තියෙන chance එක වැඩි මේ මූණේ. අපි මේක මුළු මූණම ගත්තොත් අපිට කියන්න බෑ ගොඩක් දෙනෙට මට තියෙන ඔයිලින් මූණක් කියලා. මොකද අපි දන්නේ නැහැ අපේ මූණ මොන වගේද කියලා. ඒක හරියට වර්ගීකරණය කරගන්නවා. ඉතින් මට හිතෙනවා මෑගේ ප්‍රශ්නට උත්තරයක් දෙනවා නම් මට හිතෙන විදිහට රේඩියන්ට් වලට යන්න ගිහිල්ලා. මොකද ගොඩාක් එතන ඒ ඒරියා එක ගොඩාක් ඔයිලි වෙලා තියෙනවා කියලා පේනවා. මොකද මම දැක්කා වයිට් හෙඩ්ස් වගේ තියෙනවා. ඉතින් ඒ දේවල් ඉවත් වෙන්න ඕනේ. පැහැපත් වෙනවා කියන්නේ පැහැදිලි හමකුත් තියෙන්න ඕනේ. ඒ කියන්නේ ග්ලෝයිං ස්කින් එකක් කොච්චර ගන්න ට්‍රයි කරත් ඔය ගෙඩි කැඩුනට පස්සේ ඔය වලින් එන මාක්ස් ඔක්කොම මූණ ඉතුරු වෙනවා. ඉතින් ඒක නිසා ඒක හොඳ කරගන්න සහ අපේ නියුටරයිස් එක මතක ඇතුව පාවිච්චි කරන්න අමතක කරන්න එපා. මොකද ගොඩාක් අය අහන දෙයක් තමයි කුරුලෑ තිබුණා හෝ නැතා හරි කැමති මොකක් හරි ක්‍රීම් එකක් පාවිච්චි කරන්න. විශේෂයෙන් කුරුලෑ තියෙනයි ක්‍රීම් වලට යන්න එපා. මොකද ක්‍රීම් හැම වෙලෙම ඔයිල් බේස් වෙලා තමයි එන්නේ. ඒතකොට ජෙල් ෆෝම් එකකින් තියෙන දෙයක් තමයි කුරුලෑ තියෙනයි හැම වෙලෙම පාවිච්චි කරන්න ඕනේ. ඉතින් අපේ නියුටරයිස් එක තියෙන්නේ ජෙල් ෆෝම් එකකින්. ඉතින් පාවිච්චි කරන්න පුළුවන් දවසට දෙපාරක්. විශේෂයෙන් මේක සන් ප්‍රොටෙක්ෂන් එකක් විදිහටත් කටයුතු කරනවා. අපි ඒක ඉස්සරහට කතා කරමු. ඇයට කියන්න තියෙන්නේ ඉස්සල්ලා පැහැපත්තන එක පැත්තකින් තියලා කුරුලෑ ප්‍රශ්නෙට විසඳුම හොයාගන්න. හොඳයි, බයෝවිටා තුළින් ඔබට හැකියාව ලැබෙනවා මේ සියලු ප්‍රශ්නවලට විසඳුම් හොයාගන්නට. 077-01-3795 කියන දුරකථන අංකයට, ඒ වගේම 077-399-1565 කියන දුරකථන අංකයට කතා කරන්නට පුළුවන් ඔබට. ඒ වගේම අයිෆෝමෙන් නියුට්‍ර පුද්ගලික සමාගම මායිලිය ජායලිකෙන් ලිපිණයට විස්තරාත්මකව ඔබට හැකියාව තියෙනවා ගැටලු ඉදිරිපත් කරන්නට. චිත්‍රෝ, දැන් මම දැනගන්න කැමති ඕනෑම නිෂ්පාදනයක් භාවිතා කරන්න කලින් අපි විසින්ම නිර්මාණය කරගන්න බෙහෙත් වර්ග තියෙනවා. දැන් ඔය කුරුලෑ ප්‍රශ්නෙටත් අපි සමහර වෙළඳපළේ තියෙන නිෂ්පාදන වෙන්න පුළුවන්, නැත්නම් අපි විසින් නිෂ්පාදනය කරගන්න දේවල් වෙන්න පුළුවන්. ඔබත් භාවිතා කරන්න ඇති. ඔබ මොනවාද කරේ මේ කුරුලෑ ප්‍රශ්නෙට? ඒකට නම් ගොඩාක් උත්තර තියෙනවා මං හිතන්නේ. කොටින්ම කියනවා නම් දැන් අපි පුරුදු වෙන්නේ අත් ගොඩක් අපි ආස අත් බෙහෙත් යොදාගෙන දැන් මේ පොඩි පොඩි ප්‍රතිකාර ලබා ගන්න. දැන් මේ සමහර බයන්නේ දැන් මේ අතිරේක පෝෂණ ලබා ගන්න. ඒකින් ද අපි යොමු වෙනවා එක එක ක්‍රීම් ගන්න. මොනවාද එක එක තියෙනවනේ ඔය දැන් පිම්පල් ක්ලියර් ක්‍රීම්, ෆේස් වොෂ්, මේ හැම එකක්ම අපි පාවිච්චි කරන්න පෙළඹෙනවා. ඉතින් මමත් එහෙම කාලයක් තිබුණා. මං කියන්නේ මම දැන් විශේෂයෙන් කැම්පස් එකේ අපි එක්සෑම් ලං වෙනකොට මගේ මූණ ගන්න දෙයක් නැහැ. ඒ ස්ට්‍රෙස් එකට එච්චරට මගේ මූණ පිම්පල්ස් එනවා. ඒ කියන්නේ මූණ මෙහෙම කසන්නවත් බෑ, ගොඩාක් ගෙඩි ගෙඩි ගෙඩි. ඉතින් මේ කාලේ මම කොච්චර
දුකකට පත්වනාද කියලා එක්තරා කාලෙකදී මම අපේ දත් බෙහෙත් තියෙන මේ මොනවාද අපේ toothpaste toothpaste නම් මම ආටිකල් එකක් කියවා toothpaste ගියාම මේ pimples බහිනවා කියලා ඒකත් ගෑ ඒ තැනට මම වැටිලා හිටියේ. ඉතින් ඒකෙම මං හිතන්නේ තේරුම් ගන්න පුළුවන් කොච්චර ප්‍රශ්නයක් වෙලා තිබුණාද කියලා මේ කුරුල්ලා කියන එක. ඒ කියන්නේ ඒ කිසිම දෙයකින් ඔබට කිසිම ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඒක ගාලා తాවකාලික නිකන් తాවකාලික ප්ලාස්ටරයක් පමණයි. ඒක ගාලා ටික කාලයක් මේක තියෙනවා. හරියනවා. හැබැයි ආයි ටික කාලෙකින් ආයි ඒක නෝඩට. ඉතින් මේක ලොකු ප්‍රශ්නයක්. අපි ඒක තමයි මේ අපේ පෝෂකයක තියෙන වටිනාකම වෙන්නේ මෙන්න මේකයි. අතුලාන්තයෙන් අපිට මේකට නිසි පිළියමක් අපිට ලබා දෙන දැන් බාහිර අපි ආලේපනයක් ආලේප කරොත් ඒක තියෙන බොහොම කෙටි කාලයකට මොකෝ ඒක අර උඩින් ගාන එක්තරා ප්ලාස්ටරයක් පමණයි. නමුත් කාල මේ වගේ පෝෂකයක් පාවිච්චි කරොත් ඒක අපේ අතුලාන්තයටම ගමන් කළා මේ රූට් කෝස් එක මේක මේ පිම්පල්ස් එන්න බලපාන හේතු වලට කෙලින්ම ක්‍රියා කරනවා. ඉතින් මේක හින්දා තමයි බයිට රේඩියන්ට් කුරුලෑ වලට දැන්ට වෙළඳපළේ තියෙන හොඳම නිෂ්පාදනයේ බවට පත් වෙන්නේ. මම මේ ප්‍රශ්නය අහන්න විශේෂ හේතුවක් තිබ්බා. ඒකට හේතුව තමයි සමුද්‍රා මේ අංජානි කිරිඳි වැලෙන් මෙන්න මේ ගැටලුව යොමු කරලා තියෙන නිසා. වයිට්නින් එකක් ගත්තලු ඒකෙන් ගෙඩි යනවා කිව්ව නිසාලු ගත්තේ නැත්තම් සුදු වෙන්න නෙවෙයිලු. අනේ අක්කේ ගානකම් ගෙඩි ටික යට යනවලු. ගෙඩි යට ගිය නිසා ඒක නැවැත්තුවාම ඊටත් වඩා කළු වෙලා වැඩියෙන් එයාගේ මූණේ බිබිලි ගෙඩි තත්වය එනවා කියලා කියනවා. පිම්පල්ස් තියාගෙන වයිට්නින්ුත් ගානවා. උත්තරත් අහනවා. හරි මෙහෙමයි. දැන් මං කලිනුත් කිව්වා විශේෂයෙන්ම ඔයිල් ස්කින් එකක නැත්තම් කම්බිනේෂන් ස්කින් එක ගොඩක් වෙලාවට අපි දැන් කාගෙන් හරි ඇහුවොත් ඔයාගේ ස්කින් ටයිප් එක මොකක්ද කියලා හුඟක් දෙනෙක් කියන්නේ නෝමල් ස්කින් එකක්. මම දන්න තරමින් අපිට නෝමල් ස්කින් එකක් පිහිටන්නේ හරීම කලාතුරකින්. මොකද අපි අපේ මුලින්ම මුහුණේ සම හඳුනා ගැනීම හරීම වැදගත්. නැත්තම් අපි කිසිම දෙයක් හරියට ඒකට උත්තරයක් හොයාගන්න බැරි වෙනවා. ඉතින් දැන් ක්‍රීම් ගාන මම කලිනුත් කිව්වා විශේෂයෙන් කුරුලෑ ආසාදිත කෙනෙක් කවදාකවත් ක්‍රීම් ගාන්න යන්න එපා. ඒකෙන් වෙන්නේ මොකද මුහුණේ ඇතුළෙනුත් සම අභ්‍යන්තරිනුත් සෙබෂස් ග්ලෑන්ස් හරහා අධික සීබම් ප්‍රමාණයක් නිෂ්පාදනය කරනවා. එතකොට පිටතින් කුණු දූවිලි ඒ ඔක්කොම ගිහිල්ලා අපේ මේ කුහර රෝම කූප ඇතුළේ තියෙන කුහරවල රැඳෙනවා. ඒක උඩින් අපි තව ක්‍රීම් තට්ටුවක් ගන්නවා. මේවා ඉන්ෆෙක්ට් වෙන්න ආසාදනය වෙන්න තියෙන චාන්සස් ගොඩාක් වැඩි. ඉතින් හොඳම දේ තමයි සමහරක් විට ඔය ක්‍රීම් එක ගන්නකොට తాවකාලිකව මුහුණේ හැම වියලනවා වෙන්න පුළුවන්. එතකොට ඒ පිම්පල්ස් යට යනවා. නමුත් ඒ ක්‍රියාකාරීත්වය తాවකාලිකව නැහිටුවට පස්සේ ඒ ක්‍රීම් එක ගන්න එක නැවැත්තුවාම වයිට්නින් ක්‍රීම් ගාලා සිදුවන අතුරුඵල විපාකයක් තමයි ඒක නවත්තපු ගමන් හිටියටත් වැඩිය කළු වෙනවා. කළු වෙනවා වගේම තමයි අරවල ක්‍රියාකාරීත්වය තවත් වැඩි වෙනවා. එතකොට තවත් ගෙඩි ගොඩක් හැදෙනවා. ඉතින් ඒ ගැන සැලකිලිමත් වෙන්න අපි හරි දෙ විශේෂයෙන් මූණට දෙයක් පාවිච්චි කරද්දී අනේ මම නම් හරිම බයයි. මොකද දෙයක් වුණොත් මොකද කොහොමද සමාජයට මූණ දෙන්නේ? ඒක තමයි තියෙන ප්‍රශ්නේ. ඒක නිසා මූණත් එක්ක ගනුදෙනු කරද්දී මම හිතන්නේ හුඟක් සැලකිලිමත් වෙන්න ඕනේ. මොකද මූණේ සම හරිම සංවේදී. ශරීරයේ ඕන තැනකට ඇලර්ජි නොවෙන්න පුළුවන්. හැබැයි මූණට ගන්න අපි කිසිම දෙයක් මූණට ගන්න හොඳ නැහැ. ඉස්සෙල්ලාම කන පිටිපස්සේ දෙයක් ගන්නවා නම් ගාලා බලන්න ඕනේ අපිට ඒක ඇලර්ජි වෙනවද කියලා. ඉතින් මූණේ හැම හරිම සංවේදී. ඉතින් මම හිතන්නේ චිත්‍රු කිව්වා වගේම ශරීර අභ්‍යන්තරයට ලබා ගැනීම හරහා විශේෂයෙන් අපි දන්නවා අපි කුරුලෑ ඇති වුණාම කුරුලෑවල පාරවල් හිටිනවා. මේ පාරවල් යවනවා කියන්නේ හරිම අමාරුයි. ඒකට දැන් මම පුංචි කාලේ මට කුරුලෑව හැතිලා මට දුන්නා ඒකේ යම් ප්‍රමාණයක් බ්ලීච් පර්සන්ටේජ් එකක් තිබුණා. ඉතින් ඒ ડોක්ටර් දුන්නේ ඒ තියෙන තැන විතරක් ඩ්‍රොප් එකක් තියන කොටන් බඩ් එකකින් අරන්. ඉතින් එතකොට මම මේ නිෂ්පාදන ගැන දැන හිටියේ නැහැ. මම ගොඩක් පොඩි. ඉතින් අපේ අම්මා එහෙම තමයි මට ඒ කාලේ ඒ දේවල් වලට විසඳුම. ඉතින් මේකේ තියෙනවා අපේ රේඩිය එකේ තියෙනවා පයින් බාක් එක්ස්ට්‍රැක්ට් එක. පයින් බාක් එක්ස්ට්‍රැක්ට් එක ගොඩාක් හේතු වෙනවා විශේෂයෙන්ම පිග්මන්ටේෂන් වලට පවා දෙන පෝෂණ කොටසක් තමයි පයින් බාක් කියන්නේ. ඒකට පිග්මන්ටේෂන් එකක් යවන්න පුළුවන් නම් අනිවාර්යෙන් අර කුරුලෑවක් ඇති නිසා ඇතිවන පැල්ලම යවන්න එක අනිවාර්යෙන් කරන්න පුළුවන්. සහ විශේෂයෙන් බීටා කැරොටින්. බීටා කැරොටින් කියන්නේ සම අභ්‍යන්තරින් සන් ප්‍රොටෙක්ෂන් එකක් විදිහට කටයුතු කරනවා. එතකොට අපේ හැම අවුවට කළු වෙන එක අඩු කරනවා. සහ න්‍යූට්‍රලයිස් එක පාවිච්චි කිරීම හරහා න්‍යූට්‍රලයිස් වල තියෙන දේවල් ගැන කතා කරොත් කොහොමද තියෙනවා කොමාරිකා තියෙනවා උළුහාල් තියෙනවා. මේ හැම දෙයක්ම අපේ සමට බාහිරින් ඇතුලින් ලබා ගන්න ගමන් බාහිරින් අපිට කරන්න පුළුවන් උපරිම සත්කාර විශේෂයෙන් pH බැලන්ස් එක හැම තියෙන
ඕන තුලිත භාවය. අපි කවදාකවත් ෆේස් වොෂ් එකක් පාවිච්චි කරත් ක්‍රීම් එකක් පාවිච්චි කරත් මම දන්නේ ලංකාවේ නිෂ්පාදනවල අපි දකින්නේ නැහැ pH අගේ සඳහන් කරලා තියෙනවා. නමුත් අපි දැන් අපි ඉගෙනගෙන තියෙන විදිහට අපි හොයලා බලලා තියෙන විදිහට pH අගේ ගැන අපි දැනුවත් වෙන්න ඕනේ. ඉතින් ඒ ගැන දැනුවත් නැති කට්ටියට අපි මතක් කරනවා, දැනුවත් කරනවා. සමේ තියෙන ස්තුලිත භාවය ඉතාමත්ම වැදගත් වෙනවා. එතකොට අධිකව මේ තෙල් නිෂ්පාදනය කරන්න විශේෂයෙන්ම කුමාරිකා කියන්නේ විසබීජ නාශකයක්. සහ කොහොමද කියන්නේ දැන් වයිට් හෙඩ් බ්ලැක් හෙඩ්ස් මේ වගේ දේවල් ඇති වෙන්නේ අපේ හමේ තියෙන අධික තෙල් ස්වභාවය නිසා. ඉතින් ඒ වගේ දේවල් ඇති වුණාම අපි කරන්නේ ඒක නියපොත්තකින් හොඳට කඩලා අයින් කරනවා. එතකොට ලොකු හඳේ හවටයක් වගේ මූණේ ලොකු වලක් එනවා. ඉතින් ඒ කැළලි යවන්න බෑ. ඒවට මං හිතන්නේ ප්ලාස්ටික් සර්ජරි එකක් කරන්නෙම නැතුව යවන්න බෑ. මොකද ඒ කැල්ලි යවන්න මම දැනුවත් නැ යවන්න බෑ. ඉතින් එතකොට එච්චර ලොකුවට දුරට අරගෙන යන්න නැතුව මේ ප්‍රශ්නේ බොහොම පොඩි තැනකින් කඩලා අයින් කරන්න පුළුවන්. හරි නිෂ්පාදනයක හිටියොත්. ඉතින් ඒක හින්දා පැහැපත් වෙන එක ගැන හිතන්න එපා මේ වෙලාවේදී. පැහැපත් වෙන්නත් පුළුවන්. මොකද බීටා කැරොටින් කියන්නේ අනිවාර්යයෙන්ම පැහැපත් යම් ප්‍රමාණයකට සම පැහැපත් කරලා දෙන පෝෂණ කොටසක්. ඉතින් ඒ හැම දෙයක්ම රේඩියන්ට් එකෙත් තියෙනවා. ඒක නිසා ඒ ගැන බය වෙන්න එපා, වද වෙන්න එපා. ඉස්සෙල්ලාම ওই කුරුලෑ එක්ක කොච්චරම් පැහැපත් වුණත් ඒක පේන්නේ නැහැ. රේඩියන්ට් අරගෙන ඒකෙන් නියම ප්‍රතිකාරයත් එක්ක පැහැපත් වුණොත් අපේ චිත්‍ර වගේ යම් දවසක යාට පුළුවන් ඊට පස්සේ ගෝල්ඩ් එකට යන්න. ඉතින් එහෙම කරලා කුරුලෑ ටික සනීප කරගන්න කියලා තමයි හැමෝටම කියන්න තියෙන්නේ. හොඳයි, ඒ කාරණාව කතා කරපු නිසා ඉතමත් ඉක්මනින් මේ ගැටලුවට යන්නට ඕනි කියලා හිතුවා. මොකද මේක අනිවාර්යයෙන්ම අද වැඩසටහනේ සාකච්ඡා කළ යුතුයි ඔබ වෙනුවෙන්. සමුද්‍රට තමයි මේක යොමු වෙලා තියෙන්නේ. නමක් සඳහන් කරලා නැහැ. WhatsApp එකෙන් අපිට පින්තූරයක් එවලා තියෙනවා. එයත් අහන්නේ එකම දේ, ඒ තමයි කුරුලෑ අඩුවෙන් තියෙන නිසාත් අවපැහැය අස්වටේ එහෙම වැඩි නිසාත් වැල්මි බයවිට ගෝල්ඩ් වලට යන්න කියලාද තමයි අහලා තියෙන්නේ. මෙතන ඒ ඡායාරූපය අපිට බලන්න පුළුවන්. ඒක මම කතා කරා. කුරුලෑ නම් අඩුවෙන් තියෙනවා. ඔව් අඩුවෙන් තියෙනවා කියලා කියනවා. හැබැයි මට පේන විදිහට නම් කුරුලෑ ටිකක් තියෙනවා. හැබැයි මෙහෙමයි, ගෝල්ඩ් පාවිච්චි කරාට ප්‍රශ්නයක් නැහැ. ගෝල්ඩ් වල අඩංගු වෙන්නේ තනිකරම අපේ හැම පැහැපත් ගෝල්ඩ් තමයි. අපි තව දෙයක් මතක් කරන්න ඕනේ. වැල්මි බයවිට හොයනවා අපේ කට්ටිය වරඳ පොලේ ගිහිල්ලා. ඉතින් වැල්මි බයෝටා කියන්නේ බයෝට ගෝල්ම තමයි. මොකද වැල්මි එකතු කරාට පස්සේ ගොඩක් අපිම හදපු එකක් නෙමෙයි, මේ පාරිභෝගිකයෙන්ම හදාගත්ත නමක් තමයි මේ වැල්මි බයෝටා, වැල්මි බයෝට. ඉතින් අපි තේනම පාවිච්චි කරන්න පුරුදු වුණා. දැන් කට්ටිය ගිහිල්ලා වැල්මි බයෝටා හොයන්න පටන් ගලා. දැන් අපේ බයෝවිටා ගෝල් එහෙම නැත්නම් වැල්මි බයෝටා වල තියෙන්නේ තනිකරම අපේ සමේ පහය වැඩි කරන, විශේෂයෙන් පයින් බාක් එක්ස්ට්‍රැක්ටර් එක කලින් කිව්වා වගේ ඔය කළු ලප පිග්මන්ට් වගේ දේවල් ඉවත් කරනවා, බීටා කැරොටින්. එතකොට වැල්මි සාරය මේ ආදී විශේෂයෙන් විටමින් B3, අපි එක කියන්නේ ෆයානස් B3 කියලා. ඉතින් මේ ආදී වශයෙන් මේ තියෙන හැම දෙයක් අපේ ස්කින් එක අප් කරලා දෙන, අපේ පැහැය තවත් වැඩි කරලා දෙන එකක් තමයි තියෙන්නේ. එතකොට අපි ගත්තොත් රේඩියන්ට් එක විශේෂයෙන්ම නිර්මාණය වෙන්නේ ওই කුරුලෑ තියෙන විශේෂයෙන් හෝමෝන් ඉන්බැලන්ස් නිසා. කුරුලෑ ඇති වෙන්න පුළුවන් අර කිව්වාගේ ස්ට්‍රෙස්, මානසික ආතතිය නිසා, ශාරීරික අභ්‍යන්තරයේ හෝමෝනවල තියෙන තුලිතභාවය නැති වෙන්න පුළුවන්. ඉතින් මේ නිසා ඇති වෙන දේවල් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපේ මොනව හරි වැරදි නිෂ්පාදනයක එකතු වෙලා ඇති වෙච්ච කුරුලෑ, නැත්නම් අපේ ස්කින් ටයිප් එක නිසා ඇති වෙච්ච කුරුලෑ. මේ හැම දෙයකටම අපි ඉස්සෙල්ලාම විසඳුම විදිහට රේඩියන්ට් රෙකමන්ඩ් කරන්නේ, රේඩියන්ට් ගන්න කියන්නේ හේතුව තමයි ඒ ප්‍රශ්න විසඳගෙන. මොකද කොච්චර අපි පැහැපත් වුණත් කුරුලෑ පැල්ලම් එක පැහැපත් වෙලා වැඩකුත් නැහැ, කුරුලෑ එක පැහැපත් වෙලා වැඩකුත් නැහැ. ඒතකොට ඒක බලන කෙනෙක්ට ඒක ලස්සන නැහැ. අනිතක කුරුලෑවක් කියන්නේ මම හිතන්නේ අර කොණ්ඩ යනවා වගේ වැඩක් තමයි. කුරුලෑවක් මූණේ හැදුණොත් මන්නම් කරන්නේ උදෙත් බලනවා, දවලුත් බලනවා, හවසත් බලනවා. ඒක මූණෙන් යන අල්ලලා බලනවා, හුරතල් කරලා බලනවා, මූණෙන් යනකම් මේක බලනවානේ. ඒක හරි මානසික ප්‍රශ්නයක්. ඉතින් අර ඒත් එක්කම අර මුහුණේ ඒ හැමේ ඇතිවන තුවාල කැළලි ඒව කවදාවත් යවන්න බෑ. ඒ මොකද දැන් පෞද්ගලික අත්දැකීමක් තියෙනවා අපේ අම්මට. අපේ අම්මට කුරුලෑ ගොඩක් තිබුණා. මොකද ඇයට මං හිතන්නේ හරි මේ ප්‍රතිකාරයක් හම්බුණා. ඇයට ගොඩක් කැළලි තිබුණා. ඒ නිසා ඇය හරිම සැලකිලිමත් මගේ මූණ ගැන. ඉතින් මේ විදිහට බලද්දි මං හිතන්නේ අපි ගොඩක් සැලකිලිමත් වෙන්න ඕනේ අපිට මුහුණට ප්‍රතිකාර කරද්දි. ඒ නිසා විශේෂයෙන් නැවතත් මතක් කරනවා යන්න රේඩියන්ට් අරගන්න, ඒත් එක්කම නියුට්‍රලයිසර් පාවිච්චි කරන්න. ඊට පස්සේ ඕන විදිහට බයෝවිටා ගෝල් වැල්මි බයෝට පාවිච්චි කරන්න පුළුවන්. ඉදිරි දවසකදී ඔබට තවදුරටත් මේ විදිහේ ප්‍රශ්න ගැටළු යොමු කිරීමේ හැකියාව තියෙනවා. එතකොට අපි තවදුරටත් මේ ගැන සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. 0777-01-37-97 කියන දුරකථන අංකයට, ඒ වගේම 0777-399-1565 කියන දුරකථන අංකයට කතා කිරීමේ හැකියාව තියෙනවා. iPhone and Neutra පුද්ගලික සමාගම මායිලිය ජායල කියන ලිපිණයට ලියන්නට හැකියාව තියෙන බවත් මතක් කරන්නට ඕනේ. ඉතින් අද දවසේදීත් බයවිටා නිෂ්පාදන පෙළත් සමගින් කතා බහ කරන්නට ඔවුන් දෙදෙනාම අපිත් එක්ක එකතු වුණා. චිත්‍ර පාටලි සමගින් සමුද්‍රා රණතුංග ගතනාටම අයිබර්න් සුබ දවසක් සාර්ථක කරන. හොඳයි, ඔබට ආරාධනා කරනවා අපි ඊළඟ විශේෂාංගයක් සමගින් ඔහොමම එකතු වෙලා ඉන්නට කියලා.
එම වැඩසටහන ඔබ වෙතගෙන ආවේ බයෝවිටා රන්මන් පැහැදි සමගට පරිපූර්ණ පෝෂණ සත්කාරය.